ගමගේ ඇමතිතුමා. ගරු මූලස්ථානාරූඪ අපේ මන්ත්‍රීතුමනි මේ වෙලාවේ අපේ සභාවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිතුමන්ලාගේ ඉහළම ප්‍රශංසාවට ලක් වෙමින් ඉහළම ගුණකථනයක යෙදෙන අපෙන් වෙන් වුණ අපේ බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ ශෝක යෝජනාව කතා කරමින් මම විශේෂයෙන් මේ වෙලාවේ මගේ කල්ලාණ මිත්‍රයෙක් වශයෙන් මම හිතන මේ හැම කෙනෙක්ම දන්නවා 1989 අභිහාපුරා කියලා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තුවට එන්න පෙර ආතුව අපි ලේකම් කාර්යාලයේ දිවුරුන් දීලා ඊට පස්සේ අපි ගියේ අපේ ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා කියෝ වගේ අපි අපට නවාතැන් ගන්ට ඉඩ සලසලා තිබුණු තැප්ටිබොන් හෝටලේ හෝටලෙට ගියාම හෝටලේ මට ඒ හෝටලේ ඒ කාමරේ අපි දෙන්න තමයි එකට සම්බන්ධ වුණේ එදා තමයි අපි පළමුවේ හමු වුණේ ඒ හමු වුණ දා ඉඳලා මිය යන තෙක්ම ළඟම හිටපු හිතවතා මිත්‍රයා එහෙම හිටියනම් කීප දෙනෙක් හිටියනම් එයින් පළවෙනියා මමයි කියලා කිව්වොත් ඒක නිවැරදි ඒ තරම්ම අපි සමීපල හිටියේ 89 ඉඳලා අපි මම හිතන මේ පාර්ලිමේන්තුවේ අපේ කාලේ දැන් අවසර 25ක් ගෙවිලා දැන් 26 යන්නේ මේ කාලය තුල අපි ඒ 89 ඉඳලා 94 දක්වා හිටපු විපක්ෂයේ හිටපු කාලය ගත්තොත් එහෙම අපි ඒ හිටපු දැන් අද ඉන්න ටික දෙනයි ඒ අතරේ අපි එදා ඒ ගත කළපු කාලය ගත්තොත් එහෙම අපි ආපිට හැරිලා බැලුවොත් එහෙම අපේ ජීවිතයේ හොඳම කාලය තමයි ඒ 89 94 විපක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් හිටපු කාලේ ඒ කාලය තුල මම විශේෂයෙන් අපේ බර්ටි දිසානායක අපේ ඇමතිතුමා එතුමා මම අපි එකටම හිටියේ කාමරේ විතරක් නෙමෙයි කොහේ යතත් එකට පාර්ලිමේන්තුවට આવත් එකට කන්න ගියත් එකට තිස්ස කරලියද්ද මම ඇමතිතුමා දන්නෝ ඒ වගේම අපි පිලික්ස් පෙරම ඇමතිතුමා දන්නෝ මේ අපි කොහේ ගියත් එකට ගියේ එදා ඒ කාලය තුල අපි ඊළඟ ඉලක්කය කරා යන්න පක්ෂය ගන්න තීන්දුව තීරණවලදී ඒ දින වගකීම් කොටස නිසලස ඉටු කරන්න අපි බොහොම ඒ කාලේ හැටියට අපි බොහොම ඉදිරියව ඒ හැම අවස්ථාවකම ඒ වගකීම් කොටස හරියට ඉටු කරන්න එකට තමයි අපි හැමතිස්සෙම අමතනක මීටි ඒ නිසා අපි මම මේ වෙලාවේ කල්පනා කරනවා එදා ඒ වගේම 1993 වසරේ පැවතුන දකුණු පළාත් සභා මැතිවරණය අපේ ගයන්ත කරුණාතරක අපේ මුලසුන මන්ත්‍රීතුමාට මතක ඇති දකුණු පළාත් සභා මැතිවරණයක තමයි අපි යුද්ධයක් බවට පරිවර්තන අපි මැතිවරණයක් කරේ එදා දකුණු පළාත් සභා මැතිවරණය එදා පැවතුන භීෂණ කාලය භීෂණය ඒ වගේම රාජ්‍ය ත්‍රස්තවාදය මේවට අපි මුණ දෙමින් ඒ මැතිවරණය මෙහෙයුම් කිරීමට හිනුදු මාසනයට අපේ පක්ෂයෙන් අපට පත් කරලා එව්වේ අපේ වර්ධිසානායක මැතිතුමා එතුමත් සමග තිස්ස කරලියද්ද මැතිතුමා ඒ වගේම පිලික්ස් පෙරේරා මන්ත්‍රීතුමා එදා හිටපු අපේ මන්ත්‍රීවරු ඒ වගේම රජරට බර්ටි සමග කලායබව ආසනේ සභා ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු සභාපතිවරු ඒ වගේම දිස්ත්‍රික්කයේ අය මෙතුමා තිස්ස කරලියද්ද මැතිතුමා සමග කට්ටිය මේගොල්ලෝ ඔක්කොම අපේ හිනුදු මාසනේ ඇවිල්ලා අපේ ආසනේ පුරා රැඳ සිටිමින් ඒ වෙලාවේ දකුණු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරවන්න අපට තියෙන අපේ දකුණු පළාතේ තිබුණ ප්‍රධානම ඒ රජරට උතුරු මැද පළාතේ තිබිච්ච ප්‍රධානම ඒ තියෙන අභියෝගාත්මක ආසනය කලාවබ ආසනය ඒ වගේම දකුණු පළාතේ තිබුණ ආසන අතරෙත් තිබුණත් හිනුදු ආසනේ ඒ නිසා අපේ බර්ටි දිසානායක මැතිතුමා ඒ වෙලාවේ අපට අපේ ඒ දකුණු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමේදී ඒ දකුණු පළාත් සභා මැතිවරණය මෙහෙයුම් කිරීමේදී අපට ශක්තියක් වෙන්න ඇවිල්ලා මාස දෙකකට වැඩි කාලයක් අපේ ආසනේ රැඳලා සිටියා. ඒ ලබා දුන්න සහාය මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරන ඒ ලැබපු ඒ දුන්න සහායත් එක්ක තමයි අපේ දකුණු පළාත් සභාව ඒ වෙලාවේ අපට ජයග්‍රහණය කරන්නට මේ ජයග්‍රහයේ ගමන මේ දක්වා අපේ රජ මේ දක්වා එන්න මග පෑදුණු අවස්ථාව එලිපෙහෙලි කරගන්න අවස්ථාව ලබා දෙන ශක්තියක් වුණ යෝධ ශක්තියක් දුන්න පුද්ගලයෙක් වශයෙන් මේ වෙලාවේ අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. එදා මෙදා තුර අපි ගත්තොත් එහෙම ආපු කාලය තුල ඒ වකවානු තුල එතුමා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්
එවගේම ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය ඇමති කෙනෙක්, එවගේම කැබිනට් අමාත්‍යවරයෙක්, එවගේම ඊට පස්සේ මහා අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳලා අපි ආණ්ඩුපක්ෂයට ආවා. මම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයා, එතුමා නියෝජ්‍ය ඇමතිතුමා, එවකට නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් එතනට කර්මාන්ත නියෝජ්‍ය ඇමති වශයෙන් ගියාම එතන එදවාට මට නොලැබීම ගැන ඒ තියෙන පොඩි වේදනාවක් එයයි. එවකට ජනාධිපතිතුමීට කියලා එතුමා මොකද කරේ, මාව ගත්තා කර්මාන්ත අමාත්‍යාංශයේ ආදීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් අරගෙන සමීපයේම තියාගත්තා. ඒ තරම් මිත්‍රත්වයක් සම්බන්ධතාවයක් ඉදා තිබුණා. ඉතින් අපි ආපු ගමන එහෙමයි. ඉතින් අපි ඒ විතරක් නෙමෙයි, අපේ දැන් අපි ඒ දේශපාලන ගමන වගේම පෞද්ගලිකත් එහෙමයි. අපි එක පැත්තකින් මම විතරක් නෙමෙයි, මගේ පවුලයයි, ඒ වගේම බර්ටි දිසානාගේ මැතිතුමා, එතුමගේ පවුලයයි, දූදරුව, පවුලේ ඥාති, මේ අපි ඔක්කොම අතර පුදුම ලෙන්ගත සම්බන්ධතාවයක් ගොඩනැගුණා. එක දිගටම තියෙනවා, එදත් තියුණා, අදත් තියෙනවා. ඒක ඒ තත්ත්වයට පත් වුණා. ඒ වගේ සම්බන්ධතාවයක් අපි අතර ගොඩනැගුණා කියන එක අපි මේ වෙලාවේ මෙතුමා පිළිබඳ සිහිපත් කරමින් මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. ඉතින් ඒ තත්ත්වය තුළ අපි ඒ ආ වගේම අදත් ඒ තත්ත්වෙම පවතිනවා. අපිට හිතාගන්න බැරි විදිහට අපේ බර්ටි මැතිතුමාගේ ජීවිතයේ අවසන් කාලේ මාස දෙකක වැඩි කාලයක්, මාස එකහමාරක් දෙකක් තමයි අපිට එතුමා ගැන හරියට තොරතුරක් දැනගන්න නොලැබුණේ අන්තිම දින කීපය. ඉතින් අපිට අවසානයේ අපිට අහන්න ලැබුණේ බර්ටි නැති වුණා කියන එක. ඉතින් හිතාගන්න බෑ, අපි කවුරුවත් හිතුවේ නැහැ, අපි කාටවත් හිතන්න බෑ. මෙයා පාර්ලිමේන්තුවේ කවුරුවක් නෙවෙයි, අසූක කවුරුවක් හිතුවෙන්නේ නැහැ. රජරට ජනසාව පුදුම ආදරයක් කරා, පුදුම ගෞරවයක් තුනා බර්ටිට, පුදුමාකාර ගෞරවයක් තිබුණා. ඒක දකින්න තිබුණා. මම හිතන්නේ මෑත ඉතිහාසයේ අපි දැක්කේ නැ දේශපාලන නායකයෙකුට ඒ හා සමාන මහජන උපහාර, මහජන ගෞරවය, ගෞරවාරේදා එතුමාගේ දේහයට දක්වන්න ආපු සේනාව. ඒ දින කීපය තිස්සේ මුළු රජරට ජනතාව, මුළු උතුරු මැද පළාතේ ජනතාව පමණක් නෙමෙයි, මුළු සමස්ත රටේ සියලු දේශපාලන පක්ෂවල ඒ වගේ නායක විතරක් නෙමෙයි පාක්ෂික, ඒ හැම ජනතාවක්ම අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් තමයි ඒ ආදාහනය සිදු කරන්න යෙදුනේ. ඒ දින ගණනාව තිස්සේ ආපු සේනාව, මම හිතන්නේ එහෙම එකක් අපට දකින්න හමුවෙන්නේ නැහැ. ඒ තරම්ම ගෞරවයක් රටේ ජනතාවගේ තිබුණා. ඒක ශ්‍රේෂ්ඨ ජනනායකක වශයෙන් විපක්ෂයේ ඉන්න කාලේ වගේම ආණ්ඩුපක්ෂයේත් ඉන්න පෙරලිකාර මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් වශයෙන් තමයි බර්ටි ගැන නිතරම කටහඬුව නිකන් හිටියේ නැහැ. අයුක්ති අසාධාරණ ඉදිරියේ නිරතුරුවම කතා කරා, කෑ ගැව්වා, හඬ ගෑවා. ඒ නිසා එතුමාට පුදුම ආදරයක් පක්ෂයේ තිබුණා, ඒ වගේම රටේ ජනසාවකෙත් තිබුණා. ඒ නිසා තමයි මේ කවුරුත් අපි කතා කරා වගේම අපේ නායකයන් කිව්වා වගේම මේ මොනවා හරි මැතිවරණයක් හරි එව නැත්නම් වෙනත් මාක්කර සංවිධානයක් මොකක් හරි වැඩපිළිවෙලක් තිබුණා නම් ඒ හැම තැනකම පක්ෂය විසින්, පක්ෂ නායකත්වය විසින් එතුමාට ලොකු වැඩ කොටසක් බාර දෙනවා. ඒ බාර දෙන ලොකු විශ්වාසයක් ඇතුව, ඒ විශ්වාසය තියෙන්නේ මොකද හේතුව, ඔය ගියොත් ගිය වැඩේ හරියට කරයි කියන ඒ විශ්වාසය තමයි තිබුණේ. ඒ නිසා තමයි ඒ මැතිවරණ කොට්ටාස, ඡන්ද කොට්ටාස, ඡන්ද ඒව කරන්න ඒ වගේ අවස්ථාවන් සකස් කළා කියලා තිබුණේ. දැන් අපි දකිනවා ඒ විතරක් නෙමෙයි, අපි 89 94 කාලේ අපේ පක්ෂය ශක්තිමත් කරන්න, 94 ජයග්‍රහණය මෙහෙම් කරන්න ඒ ගත්ත ප්‍රයත්නවලද, විශේෂයෙන් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩවලද, ගියානම් ගිය හැම තැනකම අපි දෙන්න එකට ගියේ, ගියානම් මොනවා හරි ඒ කාර්යයකට ගියානම් පක්ෂය වෙනුවෙන් ඒ හැම තැනම අපි එකට හිටියා, එකට ගියා, එකට ඒ නායකත්වය අපි දුන්න නිතරම ඒ ලොකු ශක්තියක් වුණා අපේ නිරතුරුව අපේ පක්ෂයට අපේ පක්ෂයේ ජයග්‍රහණයට අපරිමිත මෙහෙවරක් එතුම කරා. එතුමාගේ ජීවිත කාලය තුළ අපි දකිනවා එතුමා හොඳ පන්නරයක් ලැබුණා. කැකිරාව ආසනේ, කැකිරාවේ තමයි කැකිරාව කියන සාකා සමිතියක ලේකම්වරයා වශයෙන් තමයි පක්ෂයට බෙදලා තිබුණේ. ඒ වගේම කැකිරාවේ හිටපු 70 දශකයේ හෙළබ අපේ ජිනදාස මන්ත්‍රීතුමා, එතුමාට ලොකු ශක්තියක් වෙමින් එතුමා පසුපස ගැමි, එතුමාගෙන් දේශපාලනය, එතුමා පසුපස ගිහින් එතුමාගේ දේශපාලනට සම්බන්ධ වෙලා ඒ ගමනෙන් තමයි එතුමා අත්දැකීම් ලැබුවේ. දේශපාලන ඉගෙනගත් ඒ ඉගෙන ගන්න ඒ ආපු ගමන තමයි ඔය මේ දක්වා ඉහළ තැනකට ගියේ. එතනින් ආරම්භ කරලා ඒ ආපු ගමන, ඒ වගේම දිගට හොඳ ශක්තියක් වෙමින් කලාවව ආසනය අභියෝගාත්මක අභියෝගයක් බාරගෙන ඒ අභියෝගය ජයග්‍රහණය කළ මුළු රජරටට නායකත්වය දුන්නා, ශ්‍රේෂ්ඨ නායකත්වයක් ලබා දුන්නා. අපි දන්න ඉතිහාසයේ, මේ රටේ ඉතිහාසයේ, අපේ රජරට ඉතිහාසයේ ඒ ඉතාම වැදගත්ම අපේ ඉතිහාසයේ එක් වෙච්ච ශ්‍රේෂ්ඨ නායකය තමයි මෛත්‍රීපාල සේනානායක මැතිතුමා. එතුමා තමයි ඒ රජරට ආරම්භ කර, රජරට හැදුවේ ආරම්භකයා. ඒ වගේම ඒ ඒ ඒ අතරම
KB Ratnagama thumath eta noyadawena mewarak rajarata hadan rajarata rajarata kiyala e rajarata diunu karanna e nava salasun siyalla sagath karala e ithama shrestha nayakayan wasen ithihasata ekkuna wagema e ævamen ilagata ilaga adira api dakinne Bertie Premala Disanayake Bertie samai rajarata e rajarata ගොඩ ගන්න ඒ නායකත්වය දුන්නේ මේ හැම දිනම කතා කරේ එකයි රජරට ගොවි ජනතාවගේ ඒ සියලු ඒ අවශ්‍ය කටයුතු නිරන්තරයෙන්ම සොයා බලන්න එතුමාත් ගොවියන් අතරේ දුප්පතුන් අතරේ ගැමියන් අතරේ හැදුනේ වැඩුනේ ගැවසුනේ හිටියේ ඡන්ද කරේ ඔක්කොම ඡන්ද ලැබුණෙත් ඒ ගැමි ජනතාවගේ නිසා උන් අතරෙම හිටපු ශ්‍රේෂ්ඨ නායකෙක් වශයෙන් උන්ට උන්ගේ ඕන එපාකම් ඉටු කරමින් එනිරන් තරේම ජනතාව සමග හිටියා ඒක රජ රට විතරක් නෙමෙයි උතුරු මැද පළාතේ පමණක් නෙමෙයි මුළු සමස්ත රටේම එහෙමයි ගාල දිස්ත්‍රික්කයේ ගත්තත් ඒ පළාත් සභා මැතිවරණයේ එදා මේ විතර පෞගේ කාලෙත් එක් නිරන්තරයෙන්ම අපේ මොනෝhari අවශ්‍යතාවයක් තුනන් ගියා මල ගෙදරක් මගුල් ගෙදරක් දනගත්තත් අපේ හිතවතෙක්ගේ මොකද මේ හිතවතුන් හැම කෙනෙක්ම මෙයාගේත් හිතවුන් බවට පත් වෙලා තිබුණා එක පැත්තකින් මම ඒ අනුරාධපුර පැත්ත යන්නේ පැත්තෙන් එතුමා ගාලු දිස්ත්‍රික්කයේ විශාල හිතවතුන් පිරිසක් එතුමා මේ වෙනකොට ගොඩ සම්බන්ධ කරගෙන තිබුණා ඒ වගේ හැම ගාලු දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි කොහේ ගියත් එහෙමයි මොන රට මොන ප්‍රදේශයක ගියත් මොන පළාතක ගියත් ඒ සත්‍ය තිබුණා ඒ උටවනම් සම්බන්ධතාවයක් ඇතුවනම් එය නිරන්තරයෙන්ම සමතාව වෙච්ච නිරන්තර මුණ ගැහෙන හමු වෙන උදව්පදව් කරන තත්ත්වයට පත් වෙච්ච පත් කර ගන්න පුළුවන් එවැනි සමාජතාවයක් ගොඩනගාගත්ත නායකයෙක් ඒ නිසා අපි මේ වෙලාවේ අපි කල්පනා කරනවා මේ අපට හිතා ගන්න බැරි විදිහේ අපට අදහා ගන්න බැරි විදිහ තැනකට තමයි පත් වුනේ අපි හිත වෙනා කීයටවත් බර්ටි මේ තත්ත්වයට පත් වෙගෙන නමුත් අද බර්ටි ඇත්තටම අපට අවශ්‍ය යුගයක් බර්ටි වගේ ආය අපට අවශ්‍ය අවස්ථාවක් සිටිය යුතු කාලයක් ඉතින් එවන් අවස්ථාවක බර්ටිගේ පාඩුව ඒ විශේෂයෙන් අපේ රටට සමස්ත රටට අපේ පක්ෂයට ඒ බලවත් පාඩුවක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ මුළු රජරට ජනතාවට පමණක් නෙමෙයි ඒ පවුලේ අයට පමණක් නෙමෙයි මුළු ප්‍රදේශයේ අයට පමණක් නෙමෙයි මුළු රටටම වෙච්ච පාඩුවක් කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕන මේ හැම කෙනෙක්ම කතා කරනවා අහපු කෙනෙක් ඕන කෙනෙක් බර්ටි ගැන කතා කරන්නේ එහෙමයි හොඳ මිනිසියෙක් රටට හොඳ ආදර්ශයක් දුන්න හොඳ ඉදිරිතරව කටයුතු කරපු පුද්ගලයෙක් කියන එක තමයි කවුරුත් කතා කරන්නේ එනිසා මේ වෙලාවේ අපේ බර්ටි පිළිබඳව නිතර මම හිතන පවුලේ අය වගේම අපේ ඒ ප්‍රදේශය වගේම ගාල දිස්ත්‍රික්කයේ අපිත් ඒ වගේම අපේ පවුලේ අයත් අපේ අතිශයින්ම ශෝක වුණා ශෝක වෙනවා මේ වෙලාවේ අපි විශේෂයෙන්ම මම මගේ පවුලේ අය වෙනුනොත් ඒ වගේම හිනුදුම ආසනේ අපේ ප්‍රගතිශීල ජනතාව බර්ටි ඇසුරු කරපු බර්ටි ආදරය කරපු අපේ ජනතාව ගාල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම පවුලේ අයවස ශෝකය මේ වෙලාවේ ප්‍රකාශ කරනවා මේ සභාවේදී ඒ ප්‍රකාශය කරමින් ඒ වගේම අපේ දුමින්ද දිසානායක පුතණුවන් එය අපේ පියාගිය අඩිමග තවත් උපනමු මම හිතනවා ඒ වගේ දැඩි අදිටණින් යුතුව ඉදිරියට ඒ ආ ගමන ඒ ගිය ගමන ඉදිරියට ගෙන යන්න එතුමාට ශක්තිය ලැබේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ එඩිසර ගත එතුමා තුලත් තිබෙනවා ඒ වගේම ඒ දූ දරුවන් ඒ පුතණුවන් හතර දෙනා දයාබරණ මහත්මිය පවුලේ අය ඒ සියලු දෙනා ඒ වගේම සහෝදරිය මොකද අපි දන්නවා රෝගාතුර වෙච්ච වෙලාවේ මේ එතුමාට කරන්න පුළුවන් දෙන්න පුළුවන් ඒ ඉහෙළම ප්‍රතිකාර ආයි අඩුවක් නැතුව කරා ඒ ඉහෙළම කරන්න පුළුවන් හැම දෙයක්ම කරා ජීවත් කරවන්න කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරා හැබැයි ඉතින් කරන්න නෙවෙයි මේක තමයි කර්මය අපි හිතන විදියට මට නම් හිතන තියෙන එකම දේ ඇච්චරයි නැත්නම් බර්ටි එහෙම වෙන්නේ නැහැ මේක තමයි ගෙන ආපු ආයු කාලය ඉවරයි ඒ නිසා මෙහෙම මේ තත්ත්වයටපත් වුණා අපට තව දශක ගණක් අපි අතර සිටිය යුතු කාලය නමුත් ඒ තත්ත්වයටපත් වුණා ඒ අඩුව පියවන්න මම හිතන්නේ පුළුවන් කියලා ඒ නිසා මේ වෙලාවේ මම නැවත වරක් අපේ හිනුදුම ආසනේ ප්‍රගතිශීලි ජනතාව සහ ගාල දිස්ත්‍රික්කයේ අපේ බර්ටිගේ බොහොම හිතවතුන් හිටියයි හිතවතුන් සියලු දෙනා වෙනුවෙන් නැවත වරක් ශෝකය ප්‍රකාශ කර සිටිමින් අපෙන් සදහටම සමුගත්ත අපි නොසිතූ විතර ජීවිතය අවසන් අවස්ථාවට පත් වෙච්ච අපේ දයාබර හිතවතා මගේ කලන මිතුරා ඒ බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමනි අපේ සසර ගමනේ නැවත නැවතත් අපි එකට හමු වේවා අපි අවසානයේ උතුම් වූ අමා මහ නිවණින් සැනසීම ළඟා කර ගැනීමට බර්ටි දිසානායක මැතිතුමාට හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා